ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළා ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකමක් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටු මට්ටමේ අනුමැතිය ලැබුණා කියලා. මේක රබුතුමාගේ අදහස. මම හිතන්නේ ලාංකිකයෝ හැටියට අපි සියලු දෙනාටම එකතු වෙලා මේ රට ගොඩගන්න ඔන්න දැන් අවස්ථාව ඇවිල්ලා තියෙනවා. මොකද මේ ලංකාව අපි ගත්තොත් මේ ලොකුම අර්බුදයක හිටපු වෙලාවක අපිට හැකියාව ලැබුණා මාස 7ක් වගේ කෙටි කාලයක් තුළ මේ තියෙන ප්‍රශ්න විසඳගෙන IMF එකත් එක්ක සාකච්ඡා කරලා අපිට මේ තැනට එන්න. සද්ද අපි අනිත් රටවල් දිහා බැලුවහම මේ වගේ තත්ත්වවලට පත් වෙච්ච උදාහරණ අපිට කිට්ටුම පකිස්තානය තාම උත්සාහ කරනවා මේ තැනට තාම ඒගොල්ලෝ සාකච්ඡා කරනවා තාම හරියට විසඳුම හදාගෙන නැහැ. ඇතින් තාම අර්බුදවල ඉන්නේ. ග්‍රීසිය වගේ ගත්තොත් අවුරුදු 13ක් තිස්සේ මේ අර්බුදෙන් වැටකන. ඉතින් ලෙබනනේ තාම මේ ප්‍රශ්නෙන් වැටකනවා. හැබැයි අපි රටක් හැටියට සතුට වෙන්න ඕන මාස 7ක් වැනි කෙටි කාලයක් තුල ඔබට මතක ඇති මේ මාස 7කට කලින් අපි විඳ දුක පෝලිම්මල මහපාරේ දවස් ගණන් පෙට්‍රල් ටික ගහගන්න. ඉතින් මෙවැනි තත්ත්වයක් තිබුණ රටක අද අපි හොඳට හුස්ම ගන්න තැනට අද රට ඇවිල්ලා තියෙනවා. ඇත්තටම ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට හරි දර්ශනයකින් හරි තැනකට මෙහෙවනවා. එතුමා අතීතයේ ගත්තහම එක අලුත් දෙයක් නෙමෙයි එතුමාට. උදාහරණයකට ඔබට මතක් කරොත් 2001 මේ වගේම අර්බුදයක් ඇවිල්ලා එතුමා රට බාර අරගෙන ඒක හදලා දීලා ඊට පස්සේ රටේ විද ප්‍රශ්න ඇවිල්ලා ආපහු දීලා කියලා. ඊට පස්සේ නැවත 2015 ඔබට මතක ඇති ජනාධිපතිවරණයේ අවුරුදු 2කට කලින් තියලා. මොකද ඒ අවුරුදු 2කට කලින් තියන්නේ මෙවැනිම ආර්ථික අර්බුදයක් එනවා කියලා මේක දැනෙනවා. ඒ අවස්ථාවේදීත් අපි රට බාර අරගෙන 2017 ලංකා ඉතිහාසයේ අවුරුදු 64කට පස්සේ අයවැය සර්ප්ලස් එකක්. කියන්නේ 0.06 ප්ලස් එකක් අපි ගෙනාවා 2017. නැවත මොකද උනේ? සහරන් බෝම්බ සිද්ධ වෙනත් පස්සේ මේක වැටිලා නැවත ප්‍රශ්න ඇවිල්ලා විශාල ප්‍රශ්න රාශියකට මුහුණ දීලා ඔන්න 2022න් පස්සේ නැවත රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට බාරගත්තා. ඒ නිසා එතුමා ළඟින්ම ඉඳලා විවිධ දේවල් අත්දැකීම් තියෙන එතුමාගේ අත්දැකීම් වලින් තවමත් ඉගෙන ගන්න කෙනෙක් හැටියට මට කියන්න තියෙන්නේ මේ විශේෂයෙන් එතුමා මේ අවස්ථාවේ මේ ගත්ත වගකීම අනිත් අය බෑ කියලා දුවනකොට තව ටිකක් කල්පනා කරන්න ඕන කියනකොට කන්ඩිෂන් දානකොට එතුමා මේක බාරගත්තා.